අයිබෝවන් ඔබ සියලු දෙනාටම කුමුරයක මේ අවස්ථාවේදී හොඳට ක්‍රියාත්මක කරන ආකාරය තමයි ඔබට පේන්න තියෙන්නේ මේ අගාර කුමුරයයි දෙවන වීඩියෝ එක අදින 2021 සැප්තැම්බර් මාස 19 වෙනිදා හොඳයි මේ ආකාරයෙන් කොම්පොස් පෝර සෑදීම නැත්නම් ස්වභාවික පෝර සෑදීමට වැඩිපුරම කොම්පෝස්ට් වලට අවශ්‍ය නයිට්‍රජන් මොනවාද කොම්පෝස්ට් වල අවශ්‍ය වැඩිම නයිට්‍රජන් ප්‍රමාණය අඩංගු ශාක පත්‍ර වර්ගය. ඉතින් ඒව තමයි අපි මේකට යොදා ගන්න ඕනේ. ඉතින් ඒ ඕනිම දෙයකට මෙතන උත්තරේ තියෙනවා. හොඳයි අපේ ගොවි මහත්තයා කොහොමද දැන් මෙතන වැඩේ සාර්ථක වුණාද ඔබතුමාට? ඔව් ඇත්තටම ඉතින් සාර්ථකයි. ඉතින් අවශ්‍ය ප්‍රමාණයට දැන් පොඩිලා තියෙනවා. ඇත්තටම මාසිකින් මේ කොම්පෝස්ට් එක හදා ගන්න පුළුවන් අපිට. ඒකට ආකාරයට මේ යන්ත්‍රය මගින් අපිට පොඩි කරලා දීලා තියෙනවා මේ වැටමාර. ඔව් වැටමාර. පොටාස් ඔව් අන්තිමයි මම මේ පොහොරයකගේ නම්බරේ යොදවන්නම්. ඒ වගේම අයියාගේ තිබෙනවා කොටකොල එහෙම දේශීය දේවල්. මම අයියාගේ දුරකථනම් කියවන්නම්. ඔන්න මේ පැත්තේ ඉන්න කෙනෙකුට මිලදී ගන්න පුළුවන්. එසේනම් මම හිතනවා මේ ඔක්කොම ඒ කොහොමද මේක සාර්ථක විදිහට ඔබතුමාට පේන්න තියෙනවා? ඉතින් මම හිතනවා හොඳ සාර්ථකයක් ලැබෙයි කියලා මේක
පොර හදා ගන්න. හදාගෙන මේ කාබනික පොර. කාබනික පොර මේ සාගර මේ දෙයක් තමයි මහත් වටන හොඳ වටන දෙයක් වෙයි නේද? හොඳම ඇසේන මෙම නිර්මාණ කටයුතු වැඩි වැඩියෙන් සාර්ථක කරගන්න මම ආර්දනා කරනවා. අපි පිටරට ඉන්න බුද්ධිමතුන්ගේ දැනුම තව තව දේවල් කරන්න පුළුවන් මේ සම්බන්ධයෙන් ගොඩක් මුල මිල කරන්න බැරි තරම් වටිනවනේ. ඔව් මම කියන්නේ මේ දැනුම සහ ඔබට අවශ්‍ය කරන නම් අපේ චමි සහෝදරත් එක්ක එකතු වෙලා පොහොරයක යන්ත්‍ර ශාලාවක් පටන් ගන්න මේකේ වැඩි දියුණු වෙන්න ඕනේ මේක කියලා කියන්නේ ඒ අදහස් පිළිගන්න මෙතුමා ඉන්නවා. එසේනම් අද දින යන මූලමේ අවස්ථාවල ඒවා අපිට උපරිමයේ අඩු මට්ටමක ගන්න පුළුවන් නම් අපිට මේ යන්ත්‍රය පොඩි සාධාරණ මිලකට දෙරිමේ හැකියාවක් තියෙනවා. අපි මොකද මේ වෙලාවෙත් අපි මේකේ 90%ක්ම අපි ලංකාව නිෂ්පාදනය කරාට මෝටරේ ඔව් මෝටරය ඒ වගේ පොඩි පොඩි මෙහෙ නිෂ්පාදනය වෙන්නේ නැති දේවල් අපි මේකට යොදා ගන්න වෙලා තියෙනවා. මේ රටේ තියෙන තත්ත්වෙත් දැන් ඔබතුමා කියන්නේ ජපානයේ කවුරු ඉන්නවනම් මේකත් එක්ක එකතු වෙලා වැඩ කරන්න පුළුවන් කියලාද මේ මෝටර එහෙම ඒ හොයලා ලබා දීලා? ඔව් ඇත්තටම ජපානයේ චීනයේ ඒ වගේ ඉන්දියාවෙන් ඒ වගේ රටවල් වලින් අපි අපේ යන්ත්‍ර සූත්‍ර වලට අවශ්‍ය මේ උපකරණ ඒ වගේ අමතර කොටස් ගෙන්න ගන්නවා. ඉතින් අපිට ඒ වගේ උපකාරයක් තියෙනවා නම් අපිට මොකක් හරි සම්බන්ධතාවයක් තියෙනවා නම් ගොඩක් වටිනවා. හොඳයි අන්නේ සම්බන්ධතාව ඇති කිරීම පිණිස තමයි අපි මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස හරියට ඩේටා භාවිත කරලා Facebook භාවිත කරන්නේ. එසේනම් ඔබතුමාගේ යන්ත්‍ර සූත්‍ර වැඩ කටයුතු දිනුනෙන් දිනුවොඩක් පත් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. ඒ වගේම සීම වේවා කියලා ප්‍රාර්ථනා කරලා ඔබතුමාගේ සියලු කටයුතු සාර්ථක වෙන්න කියලා අපි බොහොම ස්තුතියි. හොඳයි මම හිතුවත් සකරයි කොහොමද අද දවසේ වැඩ කටයුතු ඔබ මේ ගැසිටිව ලක්ෂණ නැ මතක් කරලා ඉස්සල්ලා ආවා. අද මැෂින් එකක් දැක්කා. තව මොනවද කියන්න තියෙන්නේ? ඉතින් හරි දැන් අපේ නියම අරමුම ඇරමිලා තියෙන්නේ ඇත්තටම. අපේ සබහාදා මේකට ඕන කරන වටපිටාව හදලා ඉවරයි. මේක අපේම නිර්මාණයක්. අපේම සහෝදරයෙක් හදපු නිර්මාණයක්. ඉතින් දායක වෙන්න ඉතින් මේ මැෂින් එකේ වැඩ ඒ ආකාරයෙන්ම සිද්ධ වුණා. ඉතින් කරලා පෙන්නුවා කරලා බැලුවා අපි. ඉතින් සබාධර්මයේ සහ මේ ඇතිලා තියෙන විවසනයත් එක්ක ඒක හොඳ අතට හරව ගන්න. ඒක තමයි පොසිටිව් තින්කින්. ඒ කියන්නේ හොඳ අතට එන හැමදේම හරවගෙන අපේ මේ සබහාදාමත් සමග ගැටෙන මේ කාර්යය ගොවිතැන ඒ සියලු දේ ඒ ආකාරයෙන්ම ඉටු කරගන්න. ඒ වගේම නාලක මල්ලිගේ සියලු කටයුතු සාර්ථක වේවා. නාලක මල්ලි වැවක්තනනවා දැදිගම. ඉතින් ඒ වැව කටයුතු වලට අපි සහභාගී වෙන්න අනාගතයේදී යෙදෙනවා මේ තියෙන තත්ත්වයක් පහව ගියන් පසුව ඉතින් වැඩේ 90%ක් විතර වැඩ කටයුතු ඉවරයි. ඉතින් සීල දිනාටම ජය ප්‍රාර්ථනා කරනවා. සීලම තත්න් තත්නියන්ට නිවෙස් වලට ඉන්නපා අපි හිටවමු. එක පැලේකින් දෙකකින් පටන් ගමු මේ ගමන. හිටවලා එන්න ඊට අවශ්‍ය කරන උපදේශ බලන්න පුළුවන් මගේ වගාවට ඇවිල්ලා. ඒකට මට දෙන්න පුළුවන් උපදේශ ටික අපේ උක්කු ගොවි මහතා ඉන්නවා. ඉතින් අපි සීල දිනාම එකතු වෙලා විශේෂ ස්තුතියක් කරන ගොවි මහතාට. ඉතින් සියලු කටයුතු වල දැන් උදේ ඉඳන් මෙතන මගේ මේ පැල සිටීමේ මේ කටයුත්ත. ඉතින් මෙතන මේ කොම්පෝස් හදාගෙන මේ යන්ත්‍රය අතුපවක් පාන හැමදේම කරන්න උදව් කරන සීලුම මේ ප්‍රදේශයේ ගොවි මහතුරුන්ට විශේෂ ස්තුතියක් වෙනවා. ඉතින් ගස් ලබා දුන් සීලු දනාටමත් මේ අංශෙම තෙන්න ගෙනලා ප්‍රදර්ශනය කරපු මා හිතවත් චමි සහෝදරය අතුරු පිටසරත් මේක බලලා හිත පහද ගන්න හැමෝටම දැන් අපි හොඳයි කියන තැනට එන හැමෝටම ජය වේවා. එසේනම් සීලුම ශ්‍රී ලංකාවේ සීලු දනාටම ආයිබෝවන් ජය වේවා. ආයිබෝවන්. ආයිබෝවන්.